දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 331 වන ටෙලිවැකිය. අද ටෙලිවැකිය ලියන්නේ චූටි බබාලට. ඔව් අද ටෙලිවැකිය මෙහෙම නම් කරමුද චූටි බබාලට සුරංගනා කතා කියලා නේද? ලෝකේ වැඩියෙන්ම මේ ජනප්‍රිය වූ සුරංගනා කතාව මොකක් කියලාද හිතන්නේ? ඒ සුරංගනා කතා ඒ කියන්නේ මේ ෆේරි ටෙල්ස් සින්ඩරෙල්ලා තමයි ලෝකේ ජනප්‍රියම සුරංගනා කතාව. ඔය පුංචි වුණුත් මේ ටෙලිවැකිය බලනවා කියලා උපකල්පනය කරලා කෙටියෙන් සින්ඩරෙල්ලා කතාව අහලම යමුද නේද? පුංචි වුන් පවුනේ නැත් සින්ඩරෙල්ලා හරි ලස්සනයි දුප්පත් ගෙදරක මෙහෙකාරියක් ඒ කියන්නේ වැඩකාරියක් ඒ රටේ මේ රාජකුමාරයාට බිරිඳක් හොයනවා බිරිඳක් නෙමෙයි කුමාරිකාවක් හරිය දැන් සින්ඩරෙල්ලා ඉන්න ගෙදර අයිතිකාරිය සින්ඩරෙල්ලාගේ කුඩම්මා කුඩම්මටත් දූල දෙන්නෙක් ඉන්නවා කුඩම්මගේ දූලා මේ සින්ඩරෙල්ලා තරම් ලස්සන නෑ හොඳේ මේ කුඩම්මා මේ අර රාජකුමාරයාට මේ කුමාරිකාවන් හොයන උත්සවයට සින්ඩරෙල්ලාට යන්න දෙන්නේ නෑ සින්ඩරෙල්ලා කිලිටි මොකද ඇගේ වැඩේම ගෙදර වැඩ කරන එකනේ මේ කුඩම්මට ඕනේ ඇගේ දුවල දෙන්නව කොහොම හරි නේද එක්කෙනෙක්ව කුමාරයාගේ කරේ ගහන්න දැන් ඇය දුකින් ඉන්නේ කවුද දුකින් ඉන්නේ සින්ඩරෙල්ලා ඇයට මේ රජකුමාරයාට කුමාරිකාවක් වෙන තරඟයට යන්න විදිහක් නැහැ ඔය වෙලාවේ එක පාරටම සුරංගනාවියක් මතුවෙනවා නේද? ඒ අපි කියන්නේ මේ සුරංගනාවියක් මේ ප්‍රාදුර්භූත වුණා කියලා. ඒ කියන්නේ එක පාරටම මැවෙනවා. හොඳේ. ඇය සින්ඩරෙල්ලාගේ හිසට මේ ඇගේ අතේ තියෙන පොඩි යෂ්ටියකින් පොඩි පාරක් දෙනවා. හරිද? මේ අපිට මෙහෙ ගහනා වගේ පොළු පාරවල් එහෙම නෙමෙයි. හොඳේ. සින්ඩරෙල්ලා පිරිසිදු වෙලා හරි ලස්සන ඇඳුමක් සහිතව එක පාරටම කුමාරිකාවක් එනවා. ඒ විතරක් නෙමෙයි සුදු අශ්වීන් සහිත කරත්තයකුත් මැවෙනවා. හැබැයි මේ සුරංගනාවිය මෙන්න මෙහෙම කියනවා. ඔබට මේ සියලු දේ ලැබෙන්නේ මධ්‍ය රාත්‍රිය වනතෙක් පමණයි. ඒ කියන්නේ සින්ඩරෙල්ලා අර කුමාරයාට කුමාරිකාවක් හොයන උත්සවයට ගිහිල්ලා මධ්‍යම රාත්‍රියට පෙර එන්න ඕනේ. හොඳේ. දැන් කුමාරයාගේ හිත ගියේ ඇත්තටම සින්ඩරෙල්ලාට. හරිද? නමුත් ඇය මධ්‍යම රාත්‍රියට පෙර එන්න ඕනේ. ආන් ඒ යන ගමනේදී ඇගේ එක සපත්තුවක් ගැලවෙනවා. අන්තිමට කුමාරයා මේ ඇයව හොයනවා. මේ ඇවිල්ලා ගිය කෙනා කවුද කියලා. සාක්ෂි මුකුත් නැතුව හොයනකොට යාන්තම් ගැලවිච්ච සපත්තුවක් හම්බෙලා ඕන් ඒක පස්සේ ලෝනවා නේද? සපත්තුව හොයාගෙන එන මේ අයුරුත් මේ දුප්පත් සින්ඩරෙල්ලා අන්තිමට මේ රජ කුමාරිය වෙන අයුරුත් තමයි ඔය කතාවෙන් කියන්නේ ඒක ටිකක් රහාඩු කළා කෙටි කළා දිග වැඩි හින්දා හොඳේ. සින්ඩරෙල්ලා මා සමග විවාහ වෙනවද? ඕ මම කැමතියි. රාජකුමාරයා ඇගේ අතාරගෙන සිප ගත්තා. සින්ඩරෙල්ලා සමග ඔහු නැවත මාලිගාවට යන්නට පිටත් වුණා. දැන් අපි ඉන්නේ මේ සින්ඩරෙල්ලා කතා කියන මාර සෙට් එකක් එක්ක නේද? අපේ දේශපාලනඥයින් බොහෝ වෙලාවට නිදි. හරිද? ඒ උන්දලගේ කට ඇරෙන්නේ ඡන්ද කාලෙට. ඡන්ද කාලෙට බලය ගන්න කට ඇරෙනවා. ඊට පස්සේ හොරා කන්න කට ඇරෙනවා නේද? ඒ වගේවට තමයි ඇරෙන්නේ. හොඳේ. බත් කන්නත් ඇරෙනවා. අවුරුදු 70ක් 75ක් නිදාගෙන හිටපු අපේ නායකින් දැන් ඔන්න කට අරින්ට පටන් අරගෙන නේද? එයාලා දාපට සුරංගනා කතා කියනවා. හොඳේ. දැන් ජනපති රනිල් වික්‍රමසිංහ මේ මහා විහාර විශ්වවිද්‍යාලයක් හදන්න සැලසුම් කරනවා. ඒක හරි අපූර්වයි. හොඳ වැඩක්. හොඳ සංකල්පයක්. හරිද? නමුත් හරියට කල් ගියා නේද? හුඟක් පමයි. හරිද? නමුත් ඔහොම කියනවා මේ මහා විහාර ව්‍යාපෘතිය 1947 තරම් පැරණිලු. මෙපමණ කලක් ගිහිල්ලත් ඒක ඉවර කරගන්න බැරි වුණ එක ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේලු. ඔන්න අහන්නකෝ. මහා විහාරයේ මූලික කරගෙන අපේ වැඩ කටයුතු කරන්න ඕනේ. අනුරාධපුරයේ වැඩ කටයුතු පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා කාලේ ඇමති හැටියට 47. අද වෙනකන් අපි මේක සාර්ථක අවසන් කළා නැහැ. අපිට මහා විහාරයේ වැඩ කටයුතු කරන්න බැරි වුණාද? අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඇත්තටම අපි රටක් ලෙස ලැජ්ජ වෙන්න ඕන කාරණා මොන තරම් තියනවද නේද? අපි නෙමෙයි ලැජ්ජ වෙන්න ඕනේ. ඔව් අපිත් ලැජ්ජ වෙන්න ඕනේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ දිගින් දිගටම එකම කණ්ඩායමක් උදේ හවස පත් කරලා යවන එක ගැන. ඒ උන්දලා ලැජ්ජ වෙන්න ඕනේ මේ රට හදාගන්න බැරුව ගිය එක ගැන. හොඳේ. ඒ කතාවකින් දැන් පැත්තකින් තියමුකෝ. ආ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ප්‍රධාන අනුගාමිකින් දෙදෙනෙක්. හරිද? එක්කයෙක් සමන් රත්නප්‍රිය. ඔහු එක් අවස්ථාවක එකම තැනක කතාවකදී කියනවා දැන් ජනපති රනිල් රට ගොඩ අරන්ලු. අද තුන් වේල කන්න තියනවලු. අහන්නකෝ. රටේ මිනිස්සුන්ට ජීවය දුන්නේ රනිල් වික්‍රමසිංහ. දැන් තුන් වේල කාලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා.
දැන් ඒ කතාවෙම ආයේ කියනවා තුන් වේල කන නැති ජනතාවක් ගැන නේද? අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලවත් මේ මොහොතේ චෛත්‍ය හදන්න කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ. ඇයි? ත්‍රිනිකායක මහානායක හාමුදුරුවෝ දන්නවා මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයක්. මිනිසුන්ට කන්න බොන්න නැහැ. තුන් වේල කාපු මිනිහා එක වේලයි කන්නේ. නිකන් මෙයිලාට මේ කවුරු හරි මේ ප්‍රොපෝෆෝල් ගහලා වගේ නේද? ප්‍රොපෝෆෝල් ගහන්නේ මේ වීදලා වගේ නේද? ඊළඟට ලස්සනම සින්ඩරෙලා කතාව වජිරාබේ වර්ධනගෙන් අහන්නකෝ. ආසියානු ඉතිහාසෙ ඔන්නෙනවා යුරෝපයේ ප්‍රධාන ගායක ගායිකාවන් කීපදෙනෙක් දක්වන්න මෙයා උද්දීපනවල. ආසියාවේ මිනිස්සු ඒ සින්දුහනේ ආසියාවේ කට්ටිය රත්නපුරේදී මැණික් ගන්න. මේන සමහර ගායකෝ ආසියාවේ කිසිම රටකට අවිල්ලන්නේ නැහැ. ලංකාවට එනවා. ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්ව දෙනෝ ජාතිය. උඩ අන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෝක වාර්තාවක් කියයි මොකද්ද? ජනාධිපති මැතිවරණයක් තිබුවොත් කනබොන මිනිස්සෙක් එතුමාට ඡන්දයක් නොදුන්නොත් ඒ කියන්නේ කුවකකම. ආසියාවට පළමු වතාවට මේ යුරෝපයේ ගායකින් එනවලු. ඒ එන්නේ ශ්‍රී ලංකාවටලු. ඒ සින්දු අහන්ටලු මුළු ආසියාවම ලංකාවට එනවලු අප්පච්චි. ඒ ඇවිල්ලා රත්නපුර යනවලු මැණික් ගන්න. අපි අර ඉක්මනටම අර මේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ගෙවා ගනී නේද? දැන් මේක වැරදිලාවත් IMF එකට එහෙම ඇහුනොත් දෙයියන්ගේ පිහිටයි. IMF එක ගියයි එහෙනම් ඕගොල්ලෝ මේ යුරෝපයේ ඉන්න ගායකයෝ ගෙනල්ලා සින්දු කියලා නේද? උන්දලට කියලා මැණික් විකුණලා සල්ලි හොයාගන්න කියලා. ඇත්තට මේ කතාව අහන අපට මෙන්න මෙහෙම හිතනවා, මේ අපේ හැටිද නැත්නම් අපිට පිස්සුද කියලා. හරිද? මේක අපි අපෙන්ම අහගන්න ඕනේ හා. එහෙමත් නැත්නම් මේ කතාව රහට ලියලා වජිරාබේ වර්ධන සහ සමන් රත්නප්‍රියලට පුළුවන් ඔය සින්ඩරෙල්ලා නිව් වර්ෂන් එක හැටියට එළියට දාන්න. එදාට ලෝකෙට විකුණන්නත් පුළුවන්. සමහරකට IMF එකට විකුණ ගන්නත් පුළුවන් වෙයි නේද? අද ටෙලිවිෂන් එකේ ඔබෙන් අහන්නේ මෙවැනි සුරංගනා කතාවලින් දැන් තවත් රවට්ටන්න පුළුවන් පුංචි බබාලා මේ රටේ ඉන්නවද කියලයි. ඔව්, මේ සුරංගනා කතාවලින් රවට්ටන්න පුළුවන් පුංචි බබාලා තවත් මේ රටේ නැති බව අපි මේ සින්ඩරෙල්ලා කතා ගොතන උන්දලට අද ටෙලිවැකියෙන් මතක් කරනවා.